කොමාරි ඉපදුනේ වාතුව ප්‍රදේශයේ. ඒක නීමට දක්ෂතා දක්වන කොමාර මෙවර විට අපුස සාමාන්‍ය පෙළ විභාගයේද සමත් වේ. අපුස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සෝදානමින් පසුවනවා. පවුලේ එකම දරුවා ඔරේද කොමාරෙන්. කොමාරගේ අම්මා තාත්තා කොමාරට කිසිම අඩුපාඩුවක් නොකර ඔහුට අවශ්‍ය හැමදේම ලබා දෙන්නේ කොමාර පවුලේ එකම දරුවා ඔනිසාවෙන්. කොමාර බොහෝ අහිංසක නිහතමානී කතිපයතුම් වලින් හැබි දරුවකෝන. අම්මාගේ සහ තාත්තාගේ සේම පවුලේ සියලු ඥාතීන්ගේද පස්සලේ ගුරුබවතුන්ගේද සේම පස්සලේ මිතුරු මිතුරියන්ගේද ආදරයේ සෙනෙහස ඔහුට වඩවම ලැබුවේ ඔහුගේ අහිංසකකම සහ නිහතමානීකම නිසාවෙන්මයි. කිසිවෙකුගේවත් හිත නොරිදෙන පරිද්දෙන් කටයුතු කළා. එසේම අධ්‍යාපන කටයුතු වලද නියුනේ කිසිම අලසකමක් නොමැතිව. කොමාර අමතර පන්තියේදී පවා තම මේසේ කිහිප වතාවක්ම පිහිටවන. දැන් දැන් ඔහුට අපිරිසිදුකම පෙන්වන්නට බැරිය. පොත්තික මේසේ මත තබන ඔහු නැවත එම පොත්වල තුවිලි කැවි ඇතැයි පිරික්සයි. නැවත මේසේ පිස්ස තබා පොත්තික තබා ඊමට ගෙන වතුරු බෝතලය අත්තික සෝදා ගන්නවා. වාඩිවන පුටුවද කිහිප වරක්ම පිස. ඔහු යහළුවේ හැලියන්ද ඇසුරු කළේ බොහෝ ප්‍රවේශම් සහිතවයි. එහෙත් ඉස්සර පාසලේදී වගේ කෑම බීම හොමාරු කරගත්තේවත් වතුර තිබහ ඇතුණු විට මිතුරෙකුගේ වතුර බෝතලයක් ගෙන පිපාසයෙන් නැති කරගත්තේවත් නැත. තමන් වගේ අන් අය පිරිසිදු නැතයි ඔහු නිතරම සිතුවා. වැස්සකිලියට යාමට අවශ්‍ය වූ වේලාවන් හිදී පවා ඔහු නිවසට පැමිණෙන තෙක්ම අපහසු වෙනෙහිදී පාසලේවත් අමතර පන්තිවලදීවත් ඒවායේ ඇති වැස්සකිලි කැසකිලි පරිහරණය කළේ නැත. දිනක් කුමාරගේ පියාට හදිසියේ නිවසින් බැහැර යාමට අවශ්‍යව තිබුණු අතර ඔහු මුහුණකට සෝදා ගැනීමට නානකාමරයට යාමට පෙර කුමාර නානකාමරයට ගොස් සිටියා. අනේ පුතේ ඉක්මනට එන්න මට පරක්කු වෙනවා. කුමාරගේ පියා කුමාරට කතා කළේ බොහෝ වේලාවක් කුමාර නානකාමරය තුල ගත කළ නිසායි. පැයකටත් ආසන්න කාලයක් නානකාමරය තුල සිටි කුමාර එන් පිටතට ආපසු කුමාරගේ තාත්තා ඔහුට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා. මොකක්ද පුතා ඔය පුදුම වෙලාවක් ගන්නවනේ බාත්รูම් එකට ගියාම මොනවද ඔච්චර වෙලා කරන්නේ නාල ඉක්මනට ඉන්නකෝ කුමාර පන්ති යාමට සෝදානම් වන විටද බොහෝ වෙලාවක් ඒ සඳහා සෝදානම් වීමට කාලය ගන්නවා දින කුමාරගේ අම්මා ඔහුට තේ දුන් විට තේ වීදුරුව අතටගත් කුමාර මේ මගේ වීදුරුව නෙමේ මගේ වීදුරුවට මට තේ එකක් දාලා දෙන්න අම්මේ කුමාරට දුන් තේ වීදුරුව පාවිච්චි කරන්නේ කුමාරගේ අම්මා ඇයි පුතා ඕක මගේ වීදුරුවනේ ඕකෙන් බිවම මක් වෙනවද අමස්සුවා මට එපා කාගෙවත් ඒවයේ මම් බොන්නේ මට අපිරියයි අම්මා කුමාර කිවේ නෝ කල්වේ කුමාරගේ ක්‍රියාකලාපය එන්න එන්නම වෙනස් වෙගෙන යන බව මෝපියන්ට වැටුණා මේ දරුවගේ පුදුම පිරිසිදුකමක් නේ තියෙන්නේ කෑම කෑවත් පිංගාන හොතල ඉවර වෙලා අතික සබන්දාල හොතල කරාමිය වැහුවට පස්සේ ආයෙත් කරාමිය ඇරලා කරාමිය තුදල ඊට පස්සෙත් අද්දික හොතලයි කරාමිය වහන්නේ පොත් මේසේ හැමදාම පිහිනවා හැම වෙලෙම පිහිනවා ඊට පස්සේ අතේක ආයෙ සෝද ගන්නවා පොටුවේ ඇඳක් ඇල්ලුවත් අත හොදනවා මොන හේදෙල්ලක්ද මන්ද මේක කුමාරගේ අම්මා විසින් කුමාරගේ තාත්තාට කිව්වේ ඉවසාගතන හැකි තැනේ ටික කාලෙක ඉඳලා මාත් බලාගෙන තමයි ඉන්නේ මොකද ඉතින් මේකට කරන්නේ අපි කුමාරගේ තාත්තා විමසුවා අනේ මන්ද දරුවට මොකක් හරි දෝෂයක්ද දන්නේ නැහැ මං කොකටත් අපු මහත්තයෝ මොන ගැහිලා එන්නම් හවස දේවාලෙ පැත්ත ගිහින් එන්නම් යයි කුමාරගේ අම්මා කිව්වා එදින සවස කුමාරගේ අම්මා කුමාරවද කැටුව කමේ දේවාලයේ වෙත ගියා. එන්පසු කපු මහතාට සියලු විස්තර පවසා දරුවාට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලාගන්න ආවියනුවෙන් පැවසුවා. ඔය බුලත් කොලයක් ඔතනින් අරගෙන ඒකට රුපියල් 300ක් පඳුරු දෙන්න. කපු මහතා කිව්වා. කපු මහතා දේව රූපයේ ඉදිරියේ අතික ඉහළට කර වැඳගෙන දෙවියන්ට කන්දලව කරේ නොතේරින භාෂාවකින්. එන්පසු හිස පහළටත් ඉහළටත් වනමින් ආ ආයනුවෙන් කියමින් දැනටත් විලස්සෙන් නැවත හිස සලවමින් මේ තරුවට පෙරේත දෝෂයක් අයින් කරන්න. ඉක්මනටම අයින් කරලා දාන්න ඕනේ තව ඉස්සරහට තව වැඩි වෙනවා. මේ දෝෂය බොහොම බලගත පෙරේත දෝෂයක් යයි කියමින් කපු මහතා කුමාරටත් අම්මටත් ආරුඩයෙන් කියස් සිටියා. ආරුඩය අවස්ථා නොපසු කපු මහතා කුමක්ගේ වේද ඇසුවා. කුමාරට පෙරේත දෝෂයක් තිබෙන බවත් ඒ ඉක්මනින්ම ඉවත් කළ යුතු බවත් පැවසූ බව කුමාරගේ අම්මා කපු මහතාට කිව්වා. එහෙනම් පෙරේත තටුවක් හදන්න වේ ටිකක් වේදම් කරන්න වේ. පෙරේත තටුව සඳහා අවශ්‍ය කරන සියලු දේවල් කපු මහතා විසින් කුමාරගේ අම්මට කොලේ කළ එළ දුන්නා. පුලුට ජාති සහ පණ තිබෙන කුකුලෙකුද සෞදානම් කරගන්න ලෙස කපු මහතා කිව්වා. පෙරේත දෝෂය ඉවත් කිරීම සඳහා කපු මහතා රුපියල් 25,000ක මුදලක් එල්ලා සිටියා. ඒ ලබා දෙන බවට ඉක්මනින්ම පෙරේත සටුව සඳහා අවශ්‍ය දේ සකස් කරන බවත් කුමාරගේ අම්මා කපු මහතාට පවසා කුමාර සමග දේවාලයෙන් ඉක්ම ගියා. කුමාරගේ මව්පියන් පෙරේත තටු සඳහා අවශ්‍ය දේ සෝදානම් කළා. කපු මහතා සවස 6 පමණ වන විට කුමාරගේ නිවසට පැමිණියේ තවත් සහායකෙක්ද කැටුවා.
इनपस कुमार के प्रेत दोषी हर अवश्य पटांगता पैकेक कालेकिन अनतुर कुमार शरीर तिबू प्रेत दोषी इवत्ण कपुमहत पुरुद ओ मुदल कुमार के पियाल देन हरी दरुगे तिबुन प्रेत दोषी आंतला देन किसम प्रश्न कैतिवे नये कपुमहत पुरुदुना පෙරේත දෝෂයේ වත්කිරීම නියමකරින් සිදුවේ නොමැති බව කුමාරකේ මව්පියන්ට වැටහුනේ කුමාරකේ ක්‍රියාකලාපයේ කිසිදු වෙනසක් දක්නට නොමැති වූ පසුයි. දැන් මොකද කරන්නේ? කපු මහත්තයව ආයිත් මොන ගැහෙන්නේ යන්න වෙයයි කුමාරකේ මව්පියෝස්වා. මම කලබල නොවී ටිකක් ඉන්න. මගේ යාළුවෙක් එනව එයාට පුතාගේ ප්‍රශ්නය කියලා හරියටම මොකක්ද කරන්න ඕන කියලා දැනගන්නම් කොහේයි කුමාරකේ පියා කල්පනා කරව කිවා. කුමාරකේ පියාගේ මිතුරා විශ්වවිද්‍යාල කතික ආචාර්යවරේ. ඔහු මුණ කිසෙමට කිය කුමාරකේ පියා සියලු විස්තර නොසඟවාම තම විශ්වවිද්‍යාල මිතුරාට පවසා සිටියා. ඕකට තොවිල් පවිල් කරලා හරියන්නේ නැහැ. අපරාධ ලොකු ගණක් වේදම් කරලනේ පුතාට ඇති පෙරේත දෝෂයක් නැහැ. දරුවව පිසිකෝതെරපිස්ට් කෙනෙක් අවට පෙන්වන්නයි තියෙන්නේ. මගේ හිතවත් ડોක්ටර් කෙනෙක් ඉන්නවා මං එයාට විස්තර කියන්නම්. මේනක දරුවව ඒ ડોක්ටර් ළඟට එක්කන් ගන්නකෝ. කාතිකාචාර්යවරයා කුමාරකේ පියාට කිව්වා. ඒ අනුව තම මිතුරාගේ උපදෙස් පරිදි බැහැනක තම බිරිඳත් සමග කුමාර කැටුවගේ ශ්‍රී ලංකා සෝපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝචිකිත්සක වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට වෛද්‍යවරයා කුමාරට ප්‍රතිකාර කිරීම බාරගත්තා. මාස කිහිපයක ප්‍රතිකාර වලින් අනතුරුව කුමාර සම්පූර්ණයෙන්ම සුව වුණා. වෛද්‍යවරයා බෙහෙ විද්‍යාත්මක තත්ත්වයේද මෙලෙසින් පැහැදිලි කළා. මෙම රෝගී තත්ත්වය මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ ග්‍රස්ත්‍රීය පෞෂ්‍ය යනුවෙන්. මෙම තත්ත්වෙන් පෙළෙන්නන් තුළ නිතරම අප්‍රියජනක සහ කරදරකාරී සිතුවිලි පහළ වෙනවා. සෑම අවස්ථාවකම එකම දේ නිතර නිතර කිරීම දවසකට වැඩි වාර ගණනක් තැබසේදීම යම් අසාධ්‍ය අසනීප තත්ත්වයකින් පෙළෙන රෝගියෙකු දුටු විට එම අසනීපය තමාට තැදී යයි සිතුවිලි ඇතිවීම අහිතක සිතුවිලි නිසා නිවසේ උළුවස් යටින් කීපවර එහා මෙහා යාම වැනි තවත් බොහෝ ලක්ෂණ දැකිය හැකි. මානසික ප්‍රතිකාර මගින් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි. එසේ නොමැතිව මෙය අමනුෂ්‍ය දෝෂයක් හෝ නොපෙනෙන බලවේගයක් මත සිදුවන්නක් යැයි පැවසීම සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් පමණයි. විශේෂයෙන්ම පාසල් යන දරුවන් තුළද මෙවැනි රෝගී තත්ත්වයන් වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. ඒ නිසා දරුවන් හැකි එක්මනින්ම මනෝවෛද්‍යවරයෙක් වෙත යොමු කරලා ප්‍රතිකාර ලබා ගන්නයි කියලා තමයි ඔහු කියන්නේ. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ යමක් දැනගත්ත නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලා ඔයාලගේ වටිනා අදහසත් පහතින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දෙකිට බරින්ද සිටින්න ලංකාවේ අපිත් සමග දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.